ආයුබෝවන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සමගාමී මාර්ගෝපදේශන සහ උපදේශන ශාඛාව මගින් පවත්වනු ලබන සතුට හෙටක් ගොඩනගන්න ආයෙත් මං ඉස්කෝලෙට වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වෙත අපි ඔබ සැම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔබ සැමෝම දන්නවා අපි කොවිඩ් වසංගතයත් හමුවේ ගෙවල් වලට කොටු වෙලා හිටියා. අපේ දරු දැරියන් ගෙවල් වලට කොටු වෙලා හිටියා. නමුත් ඒ කාලය අවසන් කරලා නැවතත් බොහොමත් ප්‍රබෝධයෙන් ගුරුවරුන් වන ඔබත් දරුවනුත් පාසල් එන්න සූදානම් වෙන මේ මොහොතේදී ඔබේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් දරුවන්ගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වෙත අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තොරතුරු තාක්ෂණික උපාංග නිවැරදි ලෙස භාවිතා කරන්නේ කොහොමද, එය අපේ අධ්‍යාපනයට ගලපා ගන්නේ කෙසේද කියන එක ගැන. අපි හැමෝම දන්නවා අද කාලේ අපේ දරුවෝ වැඩිපුරම කාලයක් ගත කරන්නේ මේ තොරතුරු තාක්ෂණික උපාංගත් එක්කලා. ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, කම්පියුටර්ස්, ටීවී මේවත් එක්ක ගෙවන කාලය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙහෙම කාලය ගත කරන එක සෞඛ්‍යට හිතකරද? මේ කොවිඩ් වසංගත කාලයේදී තවදුරටත් මේ ජංගම උපකරණ භාවිතය වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේවාගෙන් සිදුවන්නට පුළුවන් සෞඛ්‍යට අහිතකර දේවල් මොනවද කියලා. මේව මම කොටස් හතරකට දක්වලා කියලා දෙන්න. ඒවා තමා කායික, මානසික, සමාජීය සහ සංජානන සංකූලතා. අපි බලමු මුලින්ම මේ කායික බලපෑම් ගැන. ඔගොල්ලෝ හැමෝම දන්නවා අපේ ජීවිත කාලයේදී අපි දිවා කාලය ගත කරනවා, රාත්‍රී කාලය ගත කරනවා. මේ දිවා රාත්‍රී කාලවල දෙකේදී අපේ ඇඟේ සිද්ධ වෙන හෝමෝනවල ක්‍රියාකාරීත්වයනුත් බොහොම වෙනස්. මේ රූප සටහනේ පෙනෙන විදිහට උදේ කාලයේදී මේ කෝටිසෝල් කියන හෝමෝනය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමා රාත්‍රී කාලයේ කෝටිසෝල් හෝමෝනය අඩු වෙලා මෙලටොනින් හෝමෝනය වැඩි වෙලා තියෙනවා. එතකොට අපි බලමු මේ ක්‍රියාකාරීත්වයන් වෙන්නේ කොහොමද අපේ සිරුරේ කියලා. දවල් කාලයේදී අපේ ඇඟට හිරු එළිය, ඇහැසට හිරු එළිය වැටෙනකොට මේක තේරුම් ගන්නවා අපේ ඇසේ තියෙන විශේෂ නියුරෝන හරහා. මේ මගින් මේ සංවේදනය වෙන අපේ ඇතැම් සෛල නිපදවෙනවා මෙන්න මේ මෙලටොනින් කියන හෝමෝනය. මෙලටොනින් කියන හෝමෝනය අපේ නින්දට ඉතාමත්ම අවශ්‍ය හෝමෝනයක්. බලන්න දැන් මේ ඩිජිටල් උපාංග පාවිච්චි කරනකොට මෙලටොනින් හෝමෝනයට සහ අපේ නින්දට මොකද වෙන්නේ කියලා. මේ රූප සටහනේ පේනවා නිතරම ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් මේ ෆෝන් එකෙන් නිකුත් කරනවා නිල් ආලෝකය. මේ නිල් ආලෝකය වැටෙනවා අපේ මොළයේ තියෙන යම් ග්‍රන්ථියක් වෙත. ඉතින් මේ ග්‍රන්ථියෙන් තමයි මෙලටොනින් හදන්නේ. මේ නිල් ආලෝකයට විවෘත වුණාම මේ මෙලටොනින් කියන හෝමෝනය හැදෙන එක අඩු වෙනවා. මම මුලින් කිව්වා මෙලටොනින් කියන හෝමෝනය අවශ්‍යයි කියලා අපේ නින්දට. ඉතින් මෙලටොනින් හෝමෝනය ලැබෙන්නේ නැත්නම් අපේ නින්ද අඩපණ වෙනවා. නින්ද අඩපණ වෙනකොට අපි පුරුදු වෙනවා තවදුරටත් ෆෝන් එක බලන්න. තවදුරටත් නිල් ආලෝකයේ වැටෙනවා, රාත්‍රියේ නිපදවන්නට ඕනේ මෙලටොනින් හෝමෝනය අඩු වෙනවා, නැවතත් නින්දට බාධා වෙනවා. මේක බොහොම චක්‍රයක් විදිහට ගමන් කරලා අපේ නින්ද තවදුරටත් අක්‍රිය කරනවා. ඉතින් නින්ද අවශ්‍යද අපිට? ඔව්, නින්ද ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඔබට මේ රූප සටහනේ පේනවා එක් එක් වයස් කාණ්ඩවල සිටින අයට නින්ද කොච්චර දුරට අවශ්‍යද කියලා. ඉතින් පාසල් යන ළමයෙක් අපි ගත්තොත් මෙන්න මේ වයස් කාණ්ඩ දෙක. ඔවුන්ට සාමාන්‍යයෙන් දිනකට පැය 8ක් 9ක් විතර වගේ කාලයක් නින්ද අවශ්‍යයි. ඒ කියන්නේ දවසෙන් 3න් එකක් ඔවුන් කළ යුත්තේ නිදා ගන්න එක. මොකද මේ නින්ද මෙච්චරම වැදගත් වෙන්නේ අපිට. නින්දෙදී තමයි දරුවෙකුගේ මතකය ගබඩා වෙන්නේ. පාසල් යන ළමයෙකුට නම් මතකය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මතකය ඔවුන්ගේ මොළයේ ගබඩා වෙන තරමට තමයි ඔවුන්ගේ අධ්‍යාපනයේ තවදුරටත් සාර්ථක වෙන්නේ. ඉතින් නින්ද හරි හැටි නොලැබුණොත් එහෙම මතකයේ ගබඩා වීම දුර්වල වෙනවා, ඔවුන්ගේ අධ්‍යාපනයට එය අහිතකර ලෙස බලපාන්නට පුළුවන්. හොඳයි, ඒ විතරක් නෙමේ,
නින්ද අඩු වුණාම තවත් බොහෝ සංකූලතාවයන් නැති වෙනවා. ඒ මොනවද? පළවෙනි රූප සටහනේ පේනනවා මේ මානසික ආතතිය වගේ මානසික රෝග තත්වයන් ඇතිවන්නට පුළුවන් කියලා. ඒ වගේම තමයි අපේ නින්ද අවශ්‍යයි අපේ බර පවත්වාගෙන යන්න. නින්ද අඩු වුණාම ඇඟේ බර වැඩි වෙනවා, ස්ථූලතාවය වැඩි වෙනවා. ඒත් එක්කම තමයි හෘද රෝග ඒ වගේම අතිරුධිර පීඩනය වගේ රෝගී තත්වයන් ඇති වෙන්න තියෙන හැකියාවත් තවත් වැඩි වෙනවා. ඒ වගේම මේ කාලයේදී විශේෂයෙන්ම වැදගත් අපිට අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය. ප්‍රතිශක්තිකරණය දියුණු වෙන්නේ අපේ නින්දදී. ඉතින් නින්ද අඩපණ වුණාම ඇඟේ ප්‍රතිශක්තිකරණය තවදුරටත් අඩු වෙනවා. හොඳයි. ඒ වගේම තමයි මේ digital devices එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ උපකරණ අනවශ්‍ය ලෙස අනවශ්‍ය කාලයක් භාවිතා කරෝතින් එහෙම විවිධ රෝගාබාධයන්ට ලක්වන්නට පුළුවන්. උදාහරණ වශයෙන් ස්ථූලභාවය, අතිරුධිර පීඩනය, ඒ වගේම තමයි දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝග, මේ ගොඩක් දේවල් හැදෙන එක වැඩිවන්නට පුළුවන්. ඉතින් මේවට හේතු මොනවද? අපි දන්නවා ළමයි මේ digital devices එහෙම නැත්නම් TV එක දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඒ වෙලාවට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩුයි, ව්‍යායාමයේ අඩුයි. ඒ වගේම තමයි ඔවුන් එතන ඉන්නකොට නිකම්ම අතට අහුවෙන දෙයක් කෑම කන්නට පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ වගේ බලන මේ වීඩියෝ ගේම්ස් වගේ දේවල් බලනවා වෙන්න පුළුවන්. මේ වගේදී අපේ ඇඟේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය වෙනස් වන්නට පුළුවන්. මේ සියලුම දේවල් එකතු වෙලා තමයි මේ ස්ථූලතාවය, අධික රුධිර පීඩනය වගේ රෝගී තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි හොඳටම දන්නවා එක දිගට කම්පියුටර් එකක් ඒ වගේම නැත්නම් මොබයිල් ඩිවයිස් එකක් දිහා එක දිගට බලාගෙන ඉන්නවා නම් අපේ ඇස් රිදෙන්න ගන්නවා. එහෙම නැත්නම් ඇස් වියලී යනවා, කඳුළු එන්න ගන්නවා, ඇස්වලට අමාරුයි, ඔළුව රිදෙනවා, මේ වගේ රෝග ලක්ෂණ දකින්නට ලැබෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාව එක දිගට අපි ළඟ දෙයක් දිහා බලාගෙන ඉන්න එක. අවශ්‍ය තරම් ඇසට විවේකය නොලැබෙන එක. මේ වගේ හානි පමණක් නෙමෙයි, දීර්ඝකාලී හානියත් ඇතිවන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් පුංචි ළමයි පුංචි කාලයේදී මේ ඩිජිටල් ඩිවයිස් එකක් දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියොත් විශේෂයෙන්ම දිනකට පැය 4කට වඩා සහ එක දිගට විනාඩි 20කට වඩා බලාගෙන හිටියොත් එහෙම මේ ඇසට එන ආලෝකයේ වැඩි ගොඩක්. ඉතින් ඒ හින්දා ඇස විශාල වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඇස්සේ මාංශ පේශීන් තවදුරටත් දුර්වල වන්නට පුළුවන්. මේක නිසා ඔවුන් ලොකු වෙනකොට දුර පෙනීමේ දුර්වලතාවයන් නැතිවන්නට පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි, අපි මේ ඩිජිටල් ඩිවයිස් එකක් පාවිච්චි කරනකොට අපේ ශරීරය යහපත් ලෙස පවත්වා ගත්තේ නැත්නම්, අපේ ඉරියව් යහපත් නැත්නම් කොන්දේ අමාරුව, බෙල්ලේ අමාරුව, මාංශ පේශීන් වල දුර්වලතා වගේ මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම කුඩා දරුවන් ඩිජිටල් ඩිවයිස් එකක් දිහා බලාගෙනම ඉන්නවා නම් පොඩි කාලේ ඔවුන්ගේ චාලක කුසලතාවයන් දියුණුවන්නේ නැහැ. පාසල් වෙන ළමයින් මේවත් එක්කම දවස ගෙවනවා නම් ඒගොල්ලන්ගේ කණ්ඩායම් ක්‍රීඩා දුර්වල වෙනවා. තවත් යාළුවොත් එක්ක එකට සෙල්ලම් කරන්න කැමති නැහැ ඒගොල්ලෝ. ඉතින් මේවා හින්දා ඔවුන්ගේ මාංශ පේශි සහ අස්ථිවල වර්ධනයේ දුර්වලතාවයන් නැතිවන්නට පුළුවන්. හොඳයි, අපි මෙච්චර වෙලා කතා කරේ කායික බලපෑම් ගැන. අපි දැන් කතා කරමු සංජානන බලපෑම් ගැන. මොකද මේ සංජානන බලපෑම් කියන්නේ? ඒ කියන්නේ දැනුම සහ අවබෝධය ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම අධ්‍යාපනයේදී මෙම ඩිජිටල් තිරමගින් වෙන්න පුළුවන් සංකූලතා. මම මේ සඳහා පාවිච්චි කරනවා එක් විද්‍යාඥයෙක් කරපු පරීක්ෂණයක්. දිමිත්‍රි කියන විද්‍යාඥයා මේ මීපැටව් දවස් 42ක් විතර වයසදී මීපැටව් යොදාගෙන පරීක්ෂණයක් කරනවා. මේ සඳහා එයා ඩිජිටල් තිරමගින් විවිධ ආලෝක කිරණ සහ ශබ්ද කිරණ යොදාගෙන මේ මීපැටවුන්ව උත්තේජනය කරනවා දිනකට පැය 6ක් පමණ. මෙහෙම උත්තේජනය කරපු මීපැටව් අරගෙන මේ විද්‍යාඥයා කොටස් දෙකකට බෙදෙනවා මීපැටව්. උත්තේජනය කළ මීපැටව් සහ උත්තේජනය නොකළ මීපැටව් ලෙස. උත්තේජනය කරපු මීපැටවුන්ට දෙනවා මේගොල්ලෝ මීට කලින් ඉඳන්ම දන්න යම් දෙයක් සහ ඊට පස්සේ මේගොල්ලෝ නිරාවරණය කරනවා අලුත් දෙයකට. මේක කරනවා මේ විදිහට උත්තේජනය නොකරපු මේ පැටවුනුත් සඳහාත්. ඊට පස්සේ මේ රූප සටහන දිහා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා පළවෙනි එකේ මේ උත්තේජනය නොකරපු මේ පැටව් අලුත් දේ දිහා හොඳටම
ගිහිල්ලා තියෙනවා. මේ රතු පාටින් පෙන්නන්නේ මී පැටවුන්ගේ ගමන් මාර්ගයේ අලුත් දේ හොයන්න බලන්න මී පැටවුන්ගේ යොමු වීම වැඩි. නමුත් දෙවනි රූප සටහනේ ඕගොල්ලන්ට පේනවා මේ අලුතෙන් දුන්න දේ ගැනවත් ඒගොල්ලෝ කලින් දැනගෙන හිටිය දේ ගැනවත් කිසිම අවධානමක් මේ උත්තේජනය කළපු මී පැටවුන්ට තිබිලා නැහැ. ඒ කියලා කියන්නේ ඩිජිටල් තිරත් එක්කලා බොහොම කාලයක් දවස පුරා දවසේ වැඩි කාලයක් ගත කරන දරුවන් අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන හැකියාව අඩුයි කියන එක තමයි මේ පරීක්ෂණයෙන් කියන්නේ. අපි කතා කරා කලින් අවස්ථාවකදී මේ කායික බලපෑම් මොනවද කියලා කතා කරනකොට නින්දට කොහොමද මේ ඩිජිටල් තිර භාවිතය බලපාන්නේ කියලා. මේ රූප සටහනේ පෙන්නනවා අවස්ථාවන් තුනකදී නින්ද නොලැබීම සංජානනයට සහ අධ්‍යාපනයට බලපාන්නේ කොහොමද කියලා. අපි උදාහරණයක් විදිහට හිතමු හොඳට නින්ද ගියපු නැති දරුවෙක් පාසලට එනවා කියලා. මේ ළමයා පාසලට එනකොට හරිම උදාසීනයි නිදිමතයි. ඉතින් ගුරුවරයෙක් කියන දෙයක් හොඳට ඇහෙන්නේ නැහැ. හොඳට ධාරණේ වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ළමයින්ට මේ උගන්වන කරුණු මතක තබා ගන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි මේ දරුවා රෑ නින්දට ගියපුවාම හොඳින් නින්ද යන්නේත් නැහැ ඩිජිටල් තිරත් එක්කම කාලය ගත කරන හින්දා. ඉතින් ඉගෙනගත්ත දේවල් මතකයේ ගබඩා වීම, තැම්පත් වීම තවදුරටත් අඩු වෙනවා. අපි හිතමු මේ දරුවා ඊළඟ දවසේ උදේ නැවතත් පාසලට එනවා කියලා. ඒ එනකොට අපි දන්නවා කලින් දවසේ උගන්නපු දේවල් නැවතත් එකතු කරලා ඒවා ආවර්ජනය කරලා තමයි අද දවසේ උගන්නන දේවල් මතක තියාගන්නේ. ඉතින් මේගොල්ලෝ නිදිමතේ ඉන්නකොට කලින් දවසේ ඉගෙනගත්ත දේවල් ආවර්ජනය කරගන්නත් අමාරුයි. ඉතින් ඒකින්ද ඔයගලන්ට හොඳට තේරෙනවා ඇති නිින්ද හරියට නොලැබුණාම අපේ අධ්‍යාපනයට සහ සංජානනයට මේ නිින්ද කියන එක සහ මතකයේ ගබඩා වීමේ දුර්වලතා කියන එක කොච්චර අයහපත් විදිහට බලපානවද කියලා. හොඳයි. ඊළඟට අපි යොමු වෙමු මේ අවධානයේ අඩුවීම පිළිබඳව. විශේෂයෙන්ම ගොඩක් පරීක්ෂණ කළා තියෙනවා ලෝකයේ ඩිජිටල් තිරත් එක්ක ගත කරන දරුවන් සහ විශේෂයෙන්ම වීඩියෝ ගේම්ස් පාවිච්චි කරන දරුවන් නිතර නිතරම වෙනස් වෙන තිරත් රූප නිතර නිතර වෙනස් වෙන තිරත් එක්කලා කාලය ගත කරනවානේ. අපි උදාහරණයක් විදිහට හිතමු වීඩියෝ ගේම් එකක් ගහනවා කියලා. ගොඩාක් පුංචි කාලයක් තප්පරයක් දෙකක් ඇතුළත වේගයෙන් තිරයේ තියෙන රූප වේගයෙන් සෙලවෙනවා. ඉතින් මේ විදිහට මොළයට වේගයෙන් වෙනස් වෙන තිරයන් වල පණිවිඩ මොළයට ගියපුවාම හොයාගෙන තියෙනවා ඒගොල්ලෝ ලොකු වෙනකොට ඒගොල්ලන්ගේ අවධානයට ඒක බලපානවා කියලා. ඒ කියන්නේ එක් දෙයක් වෙනුවෙන් එක් දිගු කාලිනව අවධානය යොමු කරන්නට ඔවුන්ට නොහැකි වෙනවා. ඉතින් ඕගොල්ලන්ට හොඳටම තේරෙනවා ළමයෙක් ඕගොල්ලෝ උගන්නන පාඩමක් ගැන දිගු කාලිනව අවධානය යොමු කරන්නේ නැත්නම් එය කොහොමද ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපාන්නේ කියලා. හොඳයි. අපි දන්නවා පාසල් පද්ධතිය තුළදී අපි කොහොමද දරුවන්ට උගන්වන්නේ? ඔබ කොහොමද දරුවන්ට ඉගැන්වුවේ කියලා? දරුවොත් එක්ක හරිම ආසාවෙන් hina වෙලා කතා කරලා, දරුවොත් එක්ක එකට මුසු වෙලා, දරුවෝ ළඟට ගිහිල්ලා, ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ පොත්පත් බලලා, එයාලා කියන කරන දේවල් වල හොඳ නරක කියලා දීලා, මෙහෙමයි අපි ඉස්කෝලේදී ඉගැන්වුවේ. නමුත් අවාසනාවකට මේ ඔන්ලයින් ඉගැන්වීමත් එක්කලා ළමයි පුරුදු වෙනවා නිකම්ම නිකම් තිරයක් දිහා බලාගෙන ඉන්න. කිසිම නැවත ප්‍රතිචාර දක්වන්නේ නැති තිරයක් දිහා තමයි මේගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඉතින් ඒක හින්දා අර ලස්සන ඉගෙනුම් පරිසරයක් තුළ ජීවත් වෙන්න තිබිච්ච අවස්ථාව මේ දරුවන්ට නොහැකි වෙලා තියෙනවා. ඒත් එක්කම වෙච්චි අනිත් පාඩුව මොකද්ද මේ ඔන්ලයින් තාක්ෂණය තුළ අධ්‍යාපනයේදී? අපි දන්නවා ගුරුවරු විදිහට ඕගොල්ලෝ හොඳටම දන්නවා මේ අධ්‍යාපනය කියලා කියන්නේ එක් දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් දැනුම විතරක් නෙමෙයි. ඒකට දැනුම, ආකල්ප සහ කුසලතා කියන මේ තුනම අයිති. හැබැයි මේ ඔන්ලයින් තාක්ෂණය හරහා අධ්‍යාපනය දෙනකොට අපිට ඇත්තටම හොඳින් දෙන්න පුළුවන් උනේ දැනුම පමණයි. ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කරන්න, ඒ වගේම ඔවුන්ගේ ආකල්ප වැඩි දියුණු කරන්න තිබුණු හැකියාව හොඳට මාඩුයි ඔන්ලයින් තාක්ෂණය තුළ අධ්‍යාපනය ලබනකොට. ඉතින් මේ වගේ දුර්වලතා ගොඩක් තිබුණා මේ අධ්‍යාපනයේ සහ තාක්ෂණික මෙවලම් එකිනෙකට භාවිතා කිරීම නිසා. දැන් අපි කතා කරමු මේ ඩිජිටල් තිර භාවිතාවත් එක්කලා ඇති වුණු සමාජීය ගැටලු මොනවද කියලා. උදාහරණ විදිහට මම මෙතන පෙන්නලා දෙනවා ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට gedara dima දකින්න පුළුවන්
සමාජීය වෙනස්කම්. උගල දන්නවා ගෙදරද ඔගලගේ දරුවොත් ඩිජිටල් තිරත් එක්කලා එහෙම නැත්නම් මොබයිල් ෆෝන් ස්මාර්ට් ෆෝන් ටැබ් එක්කලා වෙන්න ඇති කාලය ගත කරන්නේ. එතකොට අම්මා එක වැඩක්, තාත්තා තවත් වැඩක්, දරුවෝ තවත් වැඩක්. ඉතින් මේ පවුලේ අතර තියෙන සම්බන්ධතා හොඳටම අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි දරුවෝ දරුවෝ අතරත් රණ්ඩු සරුවල් හොඳටම වැඩි වෙලා තියෙනවා මේ ඩිජිටල් තාක්ෂණය ළමයි අතර භාවිතයේ වැඩි වෙන්න අරගත්තට පස්සේ. ඒත් එක්කම අපි හොඳටම දන්නවා අපි ලෝකේ ඕනෑම තැනක ඉන්න යාළුවෙක් එක්ක සම්බන්ධතා පවත්වන්න ඉගෙන ගත්තත් අපි ළඟම ඉන්න යාළුවෙක් එක්ක කතා බහ කරන්නට ඉගෙනගෙන නැහැ. මේ ඩිජිටල් තිරයක් ඔස්සේ අපිට පේන යාළුවෙක් එක්කලා සම්බන්ධකම් අපි පවත්වනකොට හිනාවක් අපේ සමාජීය සම්බන්ධතා ගොඩනගෙන කුසලතාවයවන් ඔවුන්ගේ අදහස් වලට අපි දක්වන ගරුසරුව ඔවුන්ගේ අදහස් අපි පිළිගන්නවාද නැද්ද කියන අපගේ ශරීරාංග වලින් පෙන්වන කුසලතාවයන් මේ සියලුම දේවල් නැති වෙලා හරිම අක්‍රීය පරිසරයක තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම දිගටම මේ වගේ පරිසරයක් තුර අපේ දරුවන් ජීවත් වුණොත් ඔවුන් වැඩිහිටියන් වෙලා සමාජයට එනකොට මේගොල්ලන්ගේ සමාජ විරෝධී ක්‍රියාකාරීත්වයන් උනත් වැඩි වෙන්නට හැකියාවක් තියෙනවා. හොඳයි. දැන් අපි කතා කරමු මානසික සංකූලතා මොනවද මේ ඩිජිටල් තිර පාවිච්චියත් එක්කලා කියලා. අපි අහලා තියෙනවා ඒ වගේම ඕනෑ තරම් තොරතුරු සහ පරීක්ෂණ වාර්තා තියෙනවා ඩිජිටල් තිරයන් නිතරම භාවිතා කරන ළමයින්ගේ මානසික ආතතිය වැඩි. ඒ වගේම තමයි උන්ට විෂාදීය වගේ රෝග තත්වයන් වැඩි. ඒත් එක්කම ඕගොල්ලෝ මේ කාලේ හොඳට මහලා ඇති ඇත්තම් දරුවන් මේ ඩිජිටල් තිරත් එක්ක කාලය ගත කරන්න ගත්ත එකෙන් සමහරක් වෙලාවට සියදිවි නසා ගැනීම වලට පවා යොමු වෙලා තියෙනවා කියලා. ඉතින් මේ වගේ සමාජීය බලපෑම් ඊටත් වඩා මානසික බලපෑම් ඇති වෙලා තියෙනවා දරුවන්ට ඩිජිටල් තිරත් එක්කලා බොහොම කාලයක් අනිසි විදිහට කාලයේ යොදවන්න ගිහිල්ලා. හොඳයි. මම දැන් කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් ගැන. ඕගොල්ලෝ නිතර අහලා ඇති අනේ දැන් ළමයි හරියට ඇබ්බැහි වෙලා මේ ස්මාර්ට් ෆෝන් පාවිච්චියට. මේ ඇබ්බැහි කියන වචනය මීට කලින් නම් අපි අහලා තියෙන්නේ මද්දිසාරවලට ඇබ්බැහි වෙලා ඇතැම් ඩ්‍රග්ස් වර්ගවලට ඇබ්බැහි වෙලා කියලා. නමුත් දැන් අලුතින්ම කතා වෙන ඇබ්බැහිය තමයි මේ ඩිජිටල් තිරයන්ට ඇබ්බැහි වෙලා තියෙනවා කියන එක. මේ සටහනේ පෙන්නනවා මේ කොවිඩ් වසංගතය සමගත් ඒ වගේම පහුගිය අවුරුදු දෙක තුන කාලයේදීත් මේ ඩිජිටල් තිරයන්ට සහ ඩිජිටල් තොරතුරු තාක්ෂණයන් වලට ළමයි කොච්චර දුරට ඇබ්බැහි වෙලාද කියන එක. ඉතින් මෙන්න මේකට මේ රූප සටහනට අපි යොමු වුණොත් අපි දන්නවා ඕනෑම දෙයක් ඇබ්බැහියකට ලක් වෙන්නේ එකපාරට නෙමෙයි. ඕගොල්ලන්ට කලින් දැනගන්න පුළුවන් යම් කෙනෙක් ඇබ්බැහි වෙන්න යනවාද කියලා. මේ රූප සටහනේ පෙන්නනවා කාලයක් තිස්සේ ඩිජිටල් තිරයන් හෝ තොරතුරු තාක්ෂණය හෝ ඕනෑම දෙයක් පාවිච්චි කරනකොට එක එක අවදීන් පසු කරන හැටි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට ඕනේ මොබයිල් ඩිවයිස් එකක් පාවිච්චි කරන්න ඒක අපිට වාසියක් වෙන විදිහට, ඒ වගේම ගැටලුකාරී නොවන විදිහට. නමුත් ගැටලුකාරී පාවිච්චියකට යොමු වුණොත් ඒ වගේම හානිදායි පාවිච්චියකට යොමු වුණොත් අවසානයේ ඔවුන් ඇබ්බැහියක් කරා යොමු වන්නට පුළුවන්. ඉතින් හොඳම දේ තමයි මෙන්න මේ ගැටලුකාරී සහ හානිදායක භාවිතය අපි කලින්ම අඳුනාගත්තොතින් අපිට පුළුවන් ඇබ්බැහිවීමක් වළක්වන්න. හොඳයි. එහෙනම් අපි දැනගන්නට ඕනේ ගැටලුකාරී භාවිතයේ ලක්ෂණ මොනවද කියලා. මම එකින් එක ඒවා පැහැදිලි කරන්නම්. ළමයි ගැටලුකාරී භාවිතයක් ඇත්නම් මෙන්න මේ ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ දරුවා පාවිච්චි කරන ටැබ් එක හරි ස්මාර්ට් ෆෝන් එක හරි ඉල්ලුවොතින් ළමයා ඒක දෙන්න කැමති නැහැ. අඬයි, තරහයයි. ඒ වගේම තමයි ඕගොල්ලෝ ඔන්ලයින් ක්‍රමයට උගන්නන වෙලාවට ළමයි වෙනත් උපාංග භාවිතා කරයි. ළමයි ලෙසන් එකේ ඉන්නේ නැහැ, WhatsApp, Viber වගේ වෙනත් ක්‍රියාකාරකම් වල යෙදිලා ඉඳී. ඒ වගේම තමයි ළමයි හිතනවා මට වැඩියෙන්ම සතුටක් දැනෙන්නේ මෙන්න මේ ඩිජිටල් තිරයත් එක්ක කාලය ගත කරොත්. එහෙම නැත්නම් මම YouTube එකේ වීඩියෝ එකක් බැලුවොත් තමයි මට වැඩියෙන් සතුටු වෙන්නේ. මට
වෙන ක්‍රීඩාවක් කරන්න වැඩි කැමැත්තක් නැහැ. මේ වගේ ලක්ෂණ පෙන්눔 කරන්නට පුළුවන්. ඒත් එක්කම තමා ළමයි මුහුණට මුහුණ කරන සංවාද හෝ ක්‍රීඩාවන් මේ වගේ දේවල් වලට යොමු වෙන්නට අකමැති. ඒගොල්ලෝ වැඩියෙන් හදන්නේ මේ ඩිජිටල් තිරත් එක්කලා කාලය ගත කරන්න. ඒ විතරක් නෙමෙයි. සමහර විට ළමයින්ට තේරෙන්නට පුළුවන් මගේ අධ්‍යාපනයේ දැන් හානි වෙලා තියෙන්නේ මේ ඩිජිටල් තිර පාවිච්චියත් එක්කලා කියලා. නමුත් මේ ළමයි ඒ බව දැන දැනත් තව දුරටත් ඩිජිටල් තිරයත් එක්ක තමයි කාලය ගත කරන්නේ. ඉතින් මෙන්න මේ ලක්ෂණ ඔබේ පන්තියේ ළමයෙක් පෙන්වනවා නම් ඔබේ දරුවෙක් පෙන්වනවා නම් ඔබට පුළුවන් මේ ගැන දැනුවත් කරලා ඇබ්බැහියකට යන ළමයෙක් එයින් වළක්වා ගන්නට. හොඳයි. අපි දැන් බලමු කෙනෙක් ඇබ්බැහි වෙලා නම් මොන වගේ දේවල්ද මොන වගේ ලක්ෂණද පෙන්වුම් කරන්නේ කියලා. හොඳයි. එතකොට මේගොල්ලෝ ඇබ්බැහි වුණාම තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි තමන්ගේ සාමාන්‍ය වැඩ කටයුතු පවා අවධානයට ලක් කරමින් ඒවට යොදවන කාලය අඩු කරමින් මේ ඩිජිටල් තිරත් එක්කලාම කාලය ගත කරනවා. සමහරක් විට WhatsApp, Viber, එහෙම නැත්නම් අනිකුත් social media, YouTube වගේ දේවල් මේවත් එක්ක ගත කරන කාලය හොඳටම වැඩි වෙලා තමන්ගේ එදිනෙදා ජීවිතය අඩපණ කර ගන්නවා. සමහරක් වෙලාවට වැඩ කරන තැන ඉන්න කට්ටිය පවා මැසිවිලි නගයි මෙතන වැඩ කරන්නේ නැහැ මෙයා ඕනෑවට වඩා ඉන්නේ කම්පියුටර් එකත් එක්කලා. පාසලේ දරුවෙක් නම් සමහරක් විට පාසලටම අරගෙන එන්න පුළුවන් මේ උපකරණයක්. අරගෙන පොතක් අස්සේ තියාගෙන ගුරුවරයෙකුත් රවට්ටාගෙන මේවා පාවිච්චි කරන්නට ඉඩ තියෙනවා. ඉතින් ඔබ මේවා ගැන දැනගෙන සිටීම වඩාත් වැදගත් වන්නේ අන්න ඒ නිසා. ඒ විතරක් නෙමෙයි. මේ දරුවන් කොච්චර මේවට ඇබ්බැහි වෙනවද කිව්වොත් සමහරක් විට මොවුන්ට ආසතියක් ඇති වෙනවා මේගොල්ලෝ ළඟ කම්පියුටර් එක ටැබ් එක නැත්තම්. ඒගොල්ලන්ට හිතෙනවා ෆෝන් එක රින් වෙන්නේ නැතත් ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන සද්දයක් ඇහුන් නැතත් මේවා ඇහෙනවා වගේ දැනෙනවා. පාඩම ඉන්නකොටත් හැමතිස්සෙම හිතන්නේ මට ටෙක්ස්ට් එකක් ආවද මට උත්තරයක් ආවද ලයික් එකක් වැටුණද මේ වගේ දේවල් ගැන දරුවන් හිතන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ලක්ෂණ ඇබ්බැහියේ ලක්ෂණ. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල ඕගොල්ලෝ ගොඩක් අහන්න ඇති මේ සයිබර් හිරිහැර කිරීම ගැන. ඒ කියන්නේ මේ ඔන්ලයින් තාක්ෂණයේ හරහා ඒ වගේම ඉන්ටර්නෙට් ඒවා හරහා දරුවන්ව වෛරීකාරී ප්‍රකාශ එහෙම නැත්නම් ලිංගික අතවරවල් වලට යොදා ගන්න පුළුවන්. ඉතින් මේව ගැන ඔබ දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. මුලින්ම දරුවන් මේවාගෙන් වළක්වා ගන්න නම් මේ පෙන්නන මේ චාට් එකේ පෙන්නනවා සයිබර් හිරිහැර සහ මේ ඔන්ලයින් තාක්ෂණයේ යටතේ කරන්න පුළුවන් දරුවන්ට වෙන්න පුළුවන් හිරිහැර කාලයත් එක්කලා කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. ඉතින් මුලින් ළමා අපචාර වගේ දේවල් ගැන අපි දැනගත්නවා වගේම අද කාලයේදී මෙන්න මේ ඔන්ලයින් තාක්ෂණය හරහා ළමයින්ට වෙන්න පුළුවන් අතවර ගැනත් අපි දැන් ඉගෙන ගන්න හොඳම කාලය ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. දැන් මම කතා කරන්න යන්නේ වෙනමම මාතෘකාවක් ගැන. අපි දැන් මෙච්චර වෙලා කතා කරන්නේ මේ ඩිජිටල් තිරයන් දිගටම පාවිච්චි කරන එකේ තියෙන අහිතකර බලපෑම, ඒවා අපි කායික, මානසික, සමාජීය සහ සංජානන වශයෙන් කොටස්වලට බෙදාගෙන කතා කරා. දැන් මේ ඔක්කොම අවාසි සහගත දේවල් අපි දැනගෙන අපි මොකද්ද කරන්න යන්නේ? අපි කරන්න ඕනේ අපිත් අපේ දරුවනුත් මේ වගේම වළක්වාගෙන ඉදිරියට යන්න මේ ඩිජිටල් තාක්ෂණයන් එක්කලා. මම මේක ගැන පැහැදිලි කරන්න පාවිච්චි කරනවා මෙන්න මේ ආචාර්ය ෆියෝනා බොල් කියන මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙතුමිය වැඩ කරන්නේ මෙතුමිය කියපු ප්‍රකාශයක්. මෙතුමිය කියනවා දරුවෙක් සෞඛ්‍ය සම්පන්න වෙන්න නම් කායික, මානසික, සමාජීය වශයෙන් සෞඛ්‍ය සම්පන්න වෙන්න නම් ඔවුන් ව්‍යායාම වගේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්නට ඕනේ. ඒ වගේම උදාසීනව කාලය ගත කරන කාලය අඩු වෙන්නට ඕනේ. ඒ වගේම වැදගත් දෙයක් තමයි ඔවුන්ට ගුණාත්මක නිින්දක් අවශ්‍යයි. ඉතින් අපිට මෙච්චර වෙලා කතා කරපු දේවල් වලින් තේරුණා මේ ඩිජිටල් තිරත් එක්කලා කාලය ගත කරනකොට මේ කියන සියලුම දේවල් නැති වෙලා යනවා. නිින්ද නැති වෙනවා, උදාසීනව ගත කරන කාලය වැඩි වෙනවා, ව්‍යායාම අඩු වෙනවා. ඉතින් එහෙනම් මේ වගේ අපේ සෞඛ්‍යට යහපත් සෞඛ්‍ය ගෙව්වහම ශාරීරික, මානසික, සමාජීය සෞඛ්‍ය කියන මේ අංශ සියල්ලම අඩපණවන්නට පුළුවන්. එහෙනම් එසේ නොවන්නට අපි කළ යුත්තේ කුමක්ද?
අපි හැමෝම දන්නවා අපි ජීවත් වෙන මේ යුගයේ මේ සියවසේ අපිට මේ වගේ ගැලවෙන්නට බෑ. ෆෝන් එකක් නැතුව අපිට ජීවත් වෙන්නට බෑ. ටැබ් එකක් කම්පියුටර් එකක් නැතුව අපිට ජීවත් වෙන්නට බෑ. ඊටත් වඩා මේ වගේ අවශ්‍යතාවය වැඩි අපේ දරුවන්ට. අපේ දරුවන් ඊටත් වඩා මේවා පාවිච්චි කරන්නට වෙනවා. එහෙනම් මේ වගේ වැලැක් වෙලා ඉන්න එක නෙමේ මේ ගැටලුවට පිළියම. මේ ගැටලුවට පිළියම වෙන්නේ මේවා භාවිතා කිරීම, අවශ්‍ය දෙයට භාවිතා කිරීම සහ හානිදායක නොවන විදිහට භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන අපි ඉගෙන ගන්න එක. මම මේ සඳහා පොඩි නිර්දේශයන් ටිකක් කියන්න. මේ නිර්දේශයන් ඔබට කියන්න මම පාවිච්චි කරනවා විවිධ ලෝකයේ විවිධ ආයතන මගින් ඉදිරිපත් කරපු නිර්දේශ. මේ සඳහා මම කියවලා ඇසුරු කරලා තියෙනවා American Academy of Pediatrics, ඒගොල්ලන්ගේ guidelines, ඒ වගේම World Health Organization, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්, ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ දරුවන් වෙනුවෙන් සහ දෙමව්පියන් වෙනුවෙන් තියෙන නිර්දේශයන් මේ ඔක්කොම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇමරිකාවේ විශේෂයෙන්ම Family Media Use Plan කියන එකේ recommendations, එහෙම නැත්නම් නිර්දේශයන් භාවිතයට අරගෙන තමයි ඕගොල්ලන්ට මම දැන් මේ කියන නිර්දේශ ටික ලබා දෙන්නේ. හොඳයි, පළවෙනි නිර්දේශය රීති සහ එකඟතා. ඒ කියන්නේ මොකද්ද? ගෙදරදී හෝ පාසලේදී ළමයි ඩිජිටල් උපාංග පාවිච්චි කරනවා නම් ඔවුන්ට කියන්න මෙන්න මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ කොතනදීද ඩිජිටල් උපාංග පාවිච්චි කරන්නට ඕනේ, ඒ වගේම කුමන වෙලාවෙදීද. උදාහරණයක් විදිහට නින්දට යනකොට නිදාගන්න කාමරේ නම් ඩිජිටල් උපංග පාවිච්චි කරන්නේ නැහැ කියන නීතිය ගෙදරදී දානවා. ඒ වගේම තමයි පවුලේ අය එකට එකතු වෙලා කෑම කන වෙලාවට කම්පියුටර්ස් පාවිච්චි කරන්න බෑ. ඒ විදිහට නීති දාන්න පුළුවන්. ඊටත් වඩා හොඳ දෙයක් තමයි කරන්න පුළුවන් මොකද්ද? ගෙදරදී දිනචර්යාවන් වෙනස් කර ගන්නවා. ගෙදර ඔක්කොම එකතු වෙලා අම්මා තාත්තා අත්තම්මලා සියලු දෙනාම ඉන්නවනම් දරුවොත් එකතු වෙලා බුදුන් වඳින්නට වෙලාවක් පාවිච්චි කරන්න, පවුලේ කට්ටිය එකට එකතු වෙලා කෑම කන්නට වෙලාවක් පාවිච්චි කරන්න, ඔක්කොමලා එකට එකතු වෙලා යම් විනෝදාංශයක් කරන්න, ගීතයක් ගායනා කරන්න, මේවට වෙලාවක් පාවිච්චි කරන්න, මේ වගේ දේවල් කරන්න පුළුවන්. එහෙම දිනචර්යාවන් අපේ වෙනස් කරගත්තොත් ළමයි පැත්තකට වෙලා කම්පියුටර් එකක් ටැබ් එකක් දිහා බලන්න ගත කරන කාලය අඩු වේවි. ඒ වගේම තමයි පුංචි පුංචි සීමාවන් පනවන්නට පුළුවන්. මම ඔබට මුලින් කිව්වා එක දිගට කම්පියුටර් එකක් දිහා හරි ස්ක්‍රීන් එකක් දිහා හරි බලාගෙන හිටියොත් එහෙම යම් යම් අක්ෂියාබාධ සහ වෙනත් ප්‍රශ්න ඇතිවන්නට පුළුවන් කියලා. ඉතින් ඔබ දරුවන්ට කියනවා පුතේ අද ගෙදර වැඩ ටික කරලා ඉවර වුණාම තමයි කම්පියුටර් එක පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි අපි කියනවා කම්පියුටර් එක පාවිච්චි කරන්නේ පැයයි. ළමයාත් එක්ක එකඟතාවයකට එනවා. එතකොට පැයක් ගියාට පස්සේ ළමයයි ඔයයි දෙන්නම ඇතිවන එකඟතාවයකින් එම භාවිතය කම්පියුටර් එකේ භාවිතය සීමා කරනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් ළමයින්ට කියන්න පුතේ අපි තව විනාඩි 10කින් නවත්තන්න යන්නේ මේ වැඩේ. එතකොට ළමයින්ට මුලින් කියනවා අපි විනාඩි 10කින් දැන් කම්පියුටර් එක පාවිච්චි කරන එක නවත්තන්න. එතකොට ළමයි කලින් ඉඳන් මේකට සූදානම් වෙලා ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට ඔවුන්ට තරහ යන එක, ඒ වගේම ඔවුන් ඔබත් සමග ගැටලුවලට ප්‍රශ්නවලට ලක් වෙන එක අඩු කර ගන්නට පුළුවන්. හොඳයි, වඩාත්ම වැදගත් දේ මෙන්න මේකයි, තෝරා ගැනීම. ඒ කියන්නේ මොකද්ද? තෝරා ගැනීම කියන්නේ ළමයින්ට ඔබ අවස්ථාව දෙනවා හරි වැරද්ද තෝරා ගන්නට. උදාහරණයක් වශයෙන් මෙහෙම කියමු. අපි නිදාගන්න කලින් ළමයෙක් පුරුදු වෙලා ඉන්නවා නම් වීඩියෝ ගේම්ස් ගහන්න හරි YouTube එකේ වීඩියෝස් බලන්න හරි අපි දරුවට කියනවා ඔයා වැඩියෙන් කැමති රෑ නිදියන්නට කලින් හොඳ සින්දුවක් අහන්නද එහෙම නැත්නම් ගේම් එකක් ගහන්නද කියලා. ඒ වගේම තමයි තවත් එක් උදාහරණයක් තමයි අපි කියනවා හරි පැයකට වඩා අපි කම්පියුටර් එකද පාවිච්චි කරන්නේ නැහැ. එන අපි ළමයට දෙනවා අවස්ථාවක්, ඔයා කැමතිද පැයකින් ටයිම් එක තියාගන්න, එහෙම නැත්නම් ඔයා කැමතිද මං ඇවිල්ලා ඔයාට පැයකින් කියන්න කම්පියුටර් එක දැන් ඕෆ් කරන්න කියලා. එතකොට ළමයි ඒ තෝරා ගැනීම කරනවා. එතකොට ඔබත් දරුවනුත් අතර ගැටලු ඇති වෙන එක වළකිනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ ගිහිල්ලා කම්පියුටර් පාවිච්චි කරන්නේ අද මෙච්චරයි කරන්නේ කියන තර්ජනාත්මක විදිහට ළමයිව පාලනය කරන්න ගියොත් ඔබත් දරුවන්ගෙත් හිතරිදීම ඇතිවන්නට පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ගැටලුවක් එයි මේ විදිහට ළමයින්ට තෝරා ගැනීම කරන්න දෙන්නේ කොහොමද කියලා.
ඒක හරිම ලේසි. ඒ වගේ තෝරා ගැනීම කරන්න දෙනව නම් ඔබට කරන්න තියෙන දේ ළමයිව දැනුවත් කරන එක. ගුරුවරු වශයෙන් ඔබ, ඒ වගේම දෙමව්පියන් වශයෙන් ඔබ සහ ඔබගේ දරුවන්ගේ දෙමව්පියන්ට පුළුවන් ඔබට දැනුවත් කරන්න ඩිජිටල් තිරය එක දිගට පාවිච්චි කරපුවාම වෙන හානි පිළිබඳව. ඒව ගැන දන්නව නම් දරුවෝ ඒගොල්ලන්ටම පුළුවන් මේ තෝරා ගැනීම හරියට කරන්න. උදාහරණයක් විදිහට දරුවොත් එක්ක කතා කරන්න, පාසලේදී දරුවොත් එක්ක කතා කරන්න, කොහොමද ආරක්ෂාකාරී විදිහට මේ තොරතුරු තාක්ෂණ උපාංග පාවිච්චි කරන්නේ, විශේෂයෙන්ම WhatsApp, Facebook මේ වගේ සමාජ ජාල ආරක්ෂාකාරී විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ළමයි එක්ක සිරිත් විරිත් අපි දන්නවා. අපි ළමයින්ට කියලා දෙනවා හරියට කෑම කන්නේ කොහොමද කියලා. අපි කියලා දෙනවා හරියට වැඩිහිටියන්ට සලකන්නේ, ගුරුවරුන්ට සලකන්නේ කොහොමද කියලා. ඒකට මේකතු කරන්න දැන් අලුතෙන් වෙලා තියෙන දේ තමයි අපි නිවැරදිව සමාජ ජාල සහ තොරතුරු තාක්ෂණයේ භාවිතා කරන්නේ කොහොමද කියලා. අනවශ්‍ය විදිහට මේ වගේ කාලය ගත කරන්නේ නැතුව, ඒ වගේම තමයි අනවශ්‍ය විදිහට තවත් යාළුවන්ට එක එක කමෙන්ට්ස් දාන්නේ නැතුව තමන්ගේ රූප හෝ පින්තූර නොයෙකුත් දේවල් සමාජ ජාලයන් වලට උඩුගත කරන්නේ නැතුව නිවැරදි ලෙස මේවා පාවිච්චි කරන්නේ කොහොමද කියන සිරිත් විරිත් අපි දරුවන්ට කියලා දෙන්නට ඕනේ. ඒ වගේම බොහොම වැදගත් දෙයක් මම දැන් කියන්න යන්නේ, දරුවෙක් කාමරයකට කොටු කරන්න එපා. දරුවන්ට ඩිජිටල් තිරයක් ඕ තාක්ෂණික මෙවලමක් භාවිතා කරනවා නම් ඔවුන් සිටිය යුත්තේ ඕගොල්ලෝ හැමෝටම අම්මට තාත්තට ගුරුවරයෙකුට දකින්න පුළුවන් තැනක. ළමයි භාවිතා කරන්නේ මොනවද, ඇසුරු කරන්නේ මොනවද කියන එක එතකොට ඕගොල්ලන්ට හොඳටම පේනවා. කාමරයකට කොටු වෙලා දොරක් වහගෙන කම්පියුටර් එකක් යූස් කරන්න ළමයින්ට ඉඩ දෙන්නට එපා. ඒත් එක්කම තමයි ළමයි කම්පියුටර්ස් පාවිච්චි කරනවා නම්, ටීවී බලනවා නම් ඕගොල්ලොත් ළමයි එක්ක එකතු වෙන්නේ, එකතු වෙලා මේ දේවල් ගැන කතා කරන්න. ඔවුන් හොඳ දෙයක් බලනවා නම් ඔවුන්ට කියලා දෙන්න, ඔබ බලන්නේ හොඳ දෙයක් කියලා. ඒකේ හොඳ නරක කියලා දෙන්න. ඔවුන් නරක දෙයක් කරනවා නම්, වීඩියෝ ගේම් එකක් ගහනවා නම්, ඔවුන්ට කෑ ගහනවට බනිනවට වඩා ඔවුන් එක්ක එකතු වෙලා චුට්ටක් ඒක කරලා බලලා ඒකේ මොනවද වෙන්න පුළුවන් හානි කියලා ආදරෙන් ඔවුන්ට කියලා දෙන්න. එහෙම වුණොත් එහෙම දරුවොත් ඕගොල්ලොත් අතර ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව නිවැරදි විදිහට මේවා පාවිච්චි කරන්න ළමයිම පෙළඹේ. ඔවුන් ස්වාධීනව ඔවුන්ගේ කැමැත්තෙන්ම මේවා කරන්නට පෙළඹේ. හොඳයි, මං කිව්වා මේ ඩිජිටල් තිරයන් දිගටම පාවිච්චි කරන එකේදී අපේ ඇස්වලට කොන්දට වගේ හානි වන්නට පුළුවන්. මේ වගේ ප්‍රශ්න අඩු කරගන්න නම් අපිට කරන්න පුළුවන් මේ ඩිජිටල් තිරයක් අඟල් 14ක් 12ක් විතර වගේ ඈත තියා භාවිතා කරන්න. ඒ වගේම තමයි තමන්ගේ කාමරයට හොඳ එළියක් අවශ්‍ය. විශේෂයෙන්ම හිරු එළිය ලැබෙනවා නම් වඩාත් හොඳයි කෘත්‍රිම එළියකට වඩා. නිතර ඇස්වලට විවේකයක් ගන්න එළියට යන්න. එළියට ගිහිල්ලා ඈත බලලා නිවැරදි විදිහට මේ උපාංග පාවිච්චි කරන්න. ඒත් එක්කම තමයි මට ඕගලන්ට කියන්න ඕනේ තවත් දෙයක් තමයි මේ 20/20/20 නීතිය. ඒ කියලා කියන්නේ එක දිගට විනාඩි 20කට වඩා කම්පියුටර් එකක් දිහා බලාගෙන ඉන්න එපා. එහෙම බලනවා නම් අඩුම තරමේ තප්පර 20කටවත් ඇහැ රෙස්ට් කරන්න ඕනේ. එයින් ඉවත බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි බලන්නේ තවත් ඈත තැනක් දිහා. අඩුම තරමේ අඩි 20ක්වත් ඈත තැනක් දිහා බලන්නට ඕනේ. එහෙම වුණොත් අපේ අක්ෂිවලට ඒ වගේම අනිකුත් මාංශපේශීන් වලට වෙන්න පුළුවන් හානිය අවම කරගන්නට පුළුවන්. මට කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් තමයි අපි දැන් දවසේ ගොඩක් වෙලා මේ ඩිජිටල් උපාංග පාවිච්චි කරනවා නම් අපේ නිවැරදි ඉරියව්ව පවත්වා ගන්නෙ කොහොමද කියලා. ඔයගලන්ට පේනවා නිවැරදි ඉරියව් වලට තමයි මේ හරි ලකුණ දාලා තියෙන්නේ. අපිට පේනවා හරිම හොඳ නිවැරදි ඉරියව්ව තියාගන්න ලේසි කම්පියුටර් එකක්, එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක් පාවිච්චි කරනවා නම් ලැප්ටොප් එකක් හෝ ටැබ්ලට් එකකට වඩා. මොකද අපි දන්නවා අපි ෆෝන් එකක් ටැබ්ලට් එකක් පාවිච්චි කරනවා නම් නිකම්ම අපි පෙළඹෙනවා බිම බලන්න, කොන්ද බෙල්ල නමා ගන්න. නමුත් අපි ඩෙස්ක් එක තියෙන ඩෙස්ක්ටොප් එකක් කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් කොන්දට පුළුවන් සැප නිවැරදි ඉරියව්වක් තියෙන පුටුවක් තෝරා ගන්නට පුළුවන්. තමන්ගේ ඇහි මට්ටමට ගැළපෙන විදිහට කම්පියුටර් එකේ තිරය තබා ගන්නට පුළුවන්. එතකොට මේ වගේ දේවල් කරපුවාම ළමයින්ට මේ කායිකව වෙන්න පුළුවන් හානි යම් තාක් දුරකට අඩු කරගන්නට පුළුවන්. හොඳයි, මම ඕගලන්ට කතා කරන්නේ මේ නිල් ආලෝකයේ බලපෑම. නිල් ආලෝකය
ඇහැට වැටුණොතින් එහෙම මං කිව්වා මේක නිින්දට බලපානවා කියලා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ඔබ කම්පියුටර් ටැබ් පාවිච්චි කරනවා නම් මේ ෆෝන් එකේ කම්පියුටර් එකේ තියෙනවා බ්ලූ ලයිට් ෆිල්ටර් කියලා උපාංගයක්. මේක ඔන් කරගන්න පුළුවන්. එතකොට ඇසට නිල් කිරණ ලැබෙන එක අඩු කරගන්නට පුළුවන්. ඒ වගේම තමා නයිට් මෝඩ් රීඩින් කියලා තවත් එක් ක්‍රමයක් තියෙනවා, අපේ ඩිජිටල් තිරයන් සකසා ගන්න ක්‍රමයක්. මේක පාවිච්චි කරනකොටත් ඒ වගේම යට රූප සටහනේ තියෙනවා යම් ඇස්වලට දාන කණ්ණාඩි විශේෂයක්. මේ කණ්ණාඩි වලිනුත් පුළුවන් මේ නිල් ආලෝකය වැටෙන එක අවම කරන්න. ඉතින් විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ඔබට සිදු වුණොතින් ඩිජිටල් තිරයක් එක කාලය ගත කරන්න මෙන්න මේවා පාවිච්චි කරලා නිල් ආලෝකයෙන් වෙන අයහපත් බලපෑම අඩු කරගන්නට පුළුවන්. ඒ වගේම තමා ළමයි කොහෙද යන්නේ කියන එක අපිට බලන්න පුළුවන් විදි තියෙනවා. මේවට වෙන වෙනම උපාංග තියෙනවා. ඒ වගේම තමා තවත් උපාංග තියෙනවා, ළමයි පාවිච්චි කරන්නේ මොන මොන දේවල්ද, එහෙම නැත්නම් ළමයි හසුරවන්නේ මොන මොන වෙබ්සයිට්ස්ද කියන එක බලාගන්න. ඒ බලලා ඒවට තියෙන ඒවට යොමු වෙන්න තියෙන අවස්ථාව බ්ලොක් කරන්න පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි මේවා ළමයි කොයි වෙලේද ඇසුරු කරේ, මොන කාලයක් කොච්චර කාලයක් ළමයි මේ වගේ උපාංගවල නිරත වුණාද කියන එක බලන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් අනේ අපේ කාලේ ගිහිල්ලා අපිට නම් ඔය අලුත් දේවල් ඉගෙන ගන්න බෑ, දැන් ළමයින්ගේ කාලෙනේ කියලා. එහෙම වුණොතින් එහෙම ඔබට දරුවන් මේවා භාවිතා කරන එක වළක්වන්න හෝ ඒවා මොනිටර් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. මොකද අපේ ගෙවල් වල අපි දන්නවා ළමයි තමයි දැන් කම්පියුටර් පාවිච්චියේ ලොක්කෝ. අම්මලා තාත්තලා ගුරුවරුන්ට වඩා මේවා වැඩියෙන් දන්නේ ළමයි වෙලා තියෙනවා. එතකොට ළමයි ඔබේ කනේ රිංගන්නට පුළුවන්. ඒක හින්දා ඒක වළක්වා ගන්න නම් ඔබ මේවා ගැන දැනගන්න හොඳම කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. මේ වගේ මෘදුකාංග විතරක් නෙමෙයි. අපේ රටේම අපි දන්නවා දරුවන්ට මොනවා හරි ගැටලුවක් ආවොතින් එහෙම කතා කරන්නට තැනක් තියෙනවා. 19:29 කතා කරන්නට පුළුවන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට. මේ අධිකාරිය මගිනොත් විශේෂයෙන්ම මේ අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන පිළිබඳව දැනුවත් කිරීමේ විවිධ පත්‍රිකා සහ උපදේශමාලාවන් ලබා දීලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා අපිට කරන්නට ගොඩාක් දේවල් තියෙනවා. අද හරිම කාලේ ඇවිල්ලා තියෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්කලා, ඔන්ලයින් අධ්‍යාපනයත් එක්කලා අපේ දරුවන් තාක්ෂණ නව තාක්ෂණ යුගයකට යොමු වෙලා තිබුණත් අපිට අවස්ථාවක් දැන් දීලා තියෙනවා නිවැරදි ලෙස නව තාක්ෂණික උපාංග සහ මේ තාක්ෂණය අධ්‍යාපනයට පාවිච්චි කරන්නට අලුතින් හිතන්නට. ඉතින් මට අවසාන වශයෙන් ඕගොල්ලන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි අපේ හරි කාලේ ඇවිල්ලා තියෙනවා සිරිත් විරිත් පද්ධතියක් හදන්නට, ආචාර ධර්ම පද්ධතියක් හදන්නට සහ උපදේශ මාලාවක් හදන්නට. මේවා අපේ පාසලේට අධ්‍යාපන ආයතනයේ එක් කොටසක් කරගන්නට පුළුවන්. දරුවන්ව නිවැරදි ලෙස නව තාක්ෂණය භාවිතා කරමින් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා මෙම නව තාක්ෂණ උපාංග සහ මෙම තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ අධ්‍යාපනය තවදුරටත් සාර්ථක කරගෙන හොඳ පුරවැසියන් බිහි කරන්නට ඔබටත්, ගුරුවරුන් වශයෙන් ඔබටත්, දෙමව්පියන් වශයෙන් ඔබටත්, සමාජයේ පුරවැසියන් වශයෙන් ඔබටත් ලොකු කාර්යභාරයක් හිමි වෙලා තියෙනවා. ඉතින් අද ඔබ මේ වැඩසටහන හරහා ඉගෙනගත් සියලුම දේවල් ඔබේ දරුවන්ට කියා දෙන්න. පාසලේ දරුවන්ට, අසල්වැසියන්ගේ දරුවන්ට, ඔබේ පවුලේම දරුවන්ට කියා දෙන්න. දෙමව්පියන් දැනුවත් කරන්න. දැනුවත් කරලා අපි මේ වෙන්න පුළුවන් හානි වළක්වාගෙන යහපත් විදිහට නව තාක්ෂණය අපේ අධ්‍යාපනයට යොමු කරගෙන අපේ අධ්‍යාපනය සාර්ථක කරගෙන යහපත් පුරවැසියන් ටිකක් බිහි කරමු. හොඳයි. අපි දැන් මෙච්චර වෙලා කතා කරා මේ ඩිජිටල් තාක්ෂණය සහ එම උපාංග කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් ඇතිවන්නට පුළුවන් සංකූලතා ගැන. ඒ වගේම නිවැරදිව මෙම උපකරණ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ අපේ දරුවන් ගෙවල් වලට ඉඳලා වසරකටත් වඩා වැඩි කාලයක් ඩිජිටල් තිරයත් එක්කලා, උපාංගත් එක්කලා කාලය ගත කරලා ආපහු නැවත පාසලට එනකොට
මේ වගේ ප්‍රශ්න මේ දරුවන්ට තියෙන්නට පුළුවන්. ඉතින් ගුරුවරුන් වශයෙන් ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා මේ ප්‍රශ්න තියෙන දරුවන් හඳුනා ගන්න. ඒ දරුවන්ට උදව් කරන්නට. ඉතින් අපි මේ වැඩසටහනේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔබ සැම මේ දේවල් ගැන දැනුවත් කරලා සමාජයට සහ අපේ පාසලේ දරුවන්ගේ අධ්‍යාපනයේ තවදුරටත් දියුණු කිරීම සඳහා මේ පණිවිඩය සමාජගත කරන්නට. මෙවැනි වැඩසටහනකින් නැවතත් හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට සමු ගන්නවා. ඔබ සැමට ආයුබෝවන්. ආසාදිත පුද්ගලයා විසින් නිපදවනු ලබන බිඳිති තවත් පුද්ගලයෙකුගේ නාසා කුටීරයට හෝ කට තුළින් ශ්ලේෂ්මල පාටලේ නාසයේ ශ්ලේෂ්මල පාටල තුළට පැමිණීම නිසායි.